ඉතින් එම්ල හිතනවා හරි එහෙමනම් මං ඔයාට හොඳ මසාලා ටී එකක් දෙන්නම් අකේ ඉතින් ඉම්ලි මේ ලෑස්ති කරන්න හදන්නේ මිරිස් කුඩු ගම් මිරිස් කුඩු ලුණු කුඩු හොඳට යහමෙන් දාලා ඒ විතරක් නෙමෙයි තව අමු මිරිසුත් දාලා නියම මසාලා ටී එකක් ඉම්ලි මේක හැදෙනකන් කල්පනා කරනවා බලන්න මං කොච්චර ආතරෙන්ද මේ මසාලා ටී එක හදන්නේ ඉතින් මේක හදලා ඉවරනට පස්සේ ඉම්ලි ඒක සර්ව් කරන්න ලෑස්ති වෙනවා ඉතින් මේක කියාගාවෙන් ගෙහෙලා ඉම්ලි තේල එනවා ඇය හැංගලා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා හැබැයි ඒ වෙනකොට කියා ආකාශය දෙනවා මේක එක පාටම අනුට දෙන්න ලෑස්ති නෑ දෙන්නට දෙන්න කියා ගන්නවා බේබී ඔයා මේක රහ බලලා ඉන්නකෝ ආකාශ කියනවා බේබී මුලින් ඔයා බලන්නකෝ එතකොට අපහු කියා කියනවා බේබී ඔයා බලලා ඉන්නකෝ පස්සේ ඉතින් ආකාශ කියනවා හරි එහෙනම් හැමදාම වගේ මමම බලන්නම් ආකාශ මේක චුට්ටක් තොල ගාලා බලනවා විතරයි ආකාශට තරු විසි වෙනවා හරියට නිකන් කරන්ට් එක වැදුනා වගේ ආකාශ බෙරි හන්දෙනව මහ සද්දෙට ආකාශක මුළු ඇඟම දන් අරගෙන ඉම්ලේ හොරාට මේ දිහා බලාගෙන ඉන්නේ ඇයට ඉතින් හොඳටම හිනා ඉම්ලේ කියනවා අනේ සෝරි අයියේ ආකාශ දැන් ඉන්නේ නම් හොඳ තත්වයක නෙමෙයි අරක බීපු පාර ආකාශ නිකන් පිටසක් වලින් ආපු ජීවියෙක් වගේ වෙලා කියා අයිස් පැක් එකක් අරගෙන ආකාශක කම්මල් තවන්න ගමන් ඉන්නේ මොකද ඒ තරමට මේක සැරයි ආකාශ කියනවා බේබේ ඇයි ඔයා මේ තරම් අමාරු ක්‍රම හොයාගන්නේ අනුහාන්ටිව ඉම්ප්‍රෙස් කරන්නේ මීට වැඩිය සරල ක්‍රමයක් නැද්ද එම්ල එක පාටව මෙතන්ට වෙලා කියනවා අයියේ අපිට වෙන විදිහක් බලන්න වෙනවා මිසස් චතුර්වේදීව ඉම්ප්‍රෙස් කරන්න මෙහෙම බෑ හැබැයි ඉතින් අපි එහෙම මොන හරි දෙයක් කරා නම් එයා අපිට තවත් කරදර කරන එකක් නෑ නේද ඉම්ල මෙයාලට එක යෝජනාවක් කරනවා ෆයිව් ස්ටාර් සර්වන්ට්ස්ලා විදිහට අපි ඇඳගෙන එයාට සර්ව් කරොත් එහෙම සමහර විට එයා ගොඩක් ඉම්ප්‍රෙස් වෙන්න ඉඩ තියෙනවා හැබැයි ඉතින් අපි ගාව එහෙම ඇඳුම් නෑනේ නේද ඔය විදිහට පොඩි සජෙෂන් එකක් දීලා ඉම්ල අපව හැරිලා යනවා ඉතින් කියාටයි ආකාශටයි ඒ යෝජනාව ඇහුවාම එහෙ මලක් පිපෙන වගේ තමයි දැනෙන්නේ ගෙදර කටිය වැඩ කර කර ඉන්නකොට ටික වෙලාවකට පස්සේ කියා ආකාශය දෙන්න ඉම්ලගේ යෝජනාව හිස් මුද්දනින්ම පිළි අරගෙන ඒ විදිහට ලෑස්ති වෙලා එනවා ෆයිව් ස්ටාර් සර්වන්ට්ස්ලා වගේ ගෙදර කටිය අහනවා මොකද මේ වෙලා තියෙන්නේ ඇයි ඔයාලා ඔය විදිහට ඇඳගෙන ඉන්නේ ඒකට කියා උත්තර දෙනවා ඇයි තාත්තේ මේකනේ අපේ රියැලිටි එක පස්සේ ඉතින් ඉම්ල මෙයාලව තවත් ගොනාට අඳන්නයි ලෑස්ති වෙන්නේ ඉම්ල කියනවා කියා කේ ඔයා ඔයා මේකතර හැම අස්සක් මුල්ලක් නැරම පිරිසිදු කරන්න ඕනේ එතකොට ආකාශයි ඔයා මේකතර එක වැලියටයක්වත් පෑගෙන් ඉඩ තියන්න එපා ආකාශ අහනවා මොකද කිව්වේ ඉම්ල කියනවා ඔහු අනේ ඔහු එහෙම කරාම තමයි අපි හිතනවටත් වැඩිය මිසස් චතුර්වේදී ඉම්ප්‍රෙස් වෙලා යන්නේ ඉම්ල එහෙම කිව්වහම ආකාශ්ගේ කියාගේ දෙන්න ගැද වෙලා තිබෙන මෝනුවලට හිනාවක් කෙනවා ඉතින් මේ මෝඩයෝ දෙන්න ඉම්ල කියන විදිහටම වැඩ කරන්න ලෑස්ති ආකාශ් ගෙහලා ගෙදර තියෙන කර්ටන් සයින් කරන්නයි හදන්නේ ඔහු ඉනි මග උඩ නැගගෙන කර්ටන් අයින් කරද්දී කියාගේ ඇඟුඩට තමයි ඒ පරණ ටික දාන්නේ කොමාරේ කියාටයි ආකාශ්ටයි දෙන්නට අන්තිමට මිසස් චතුර්වේදී කෙරෙදි මැදලා මැදලා හරිම මහන්සි ඒ අතරදී ඉම්ල ජනෙලෙන් එළිය දිහා බලාගෙන ඉන්නවා දේවිකා එනවා ඉම්ලගේ පිටිපස්සට ඇවිල්ලා කියනවා ඉම්ලේ අතට ගෙන් එළියට යන්න කියලා කිව්වේ ඉතින් ඔය දේවල් ඉවර වෙලා හවස වෙලා කටේ නිදා ගන්න හැම ලෑස්ති වෙන්න කලින් ඉම්ලි කෙරෙහි කොත් හදාගෙන එනවා දේවිකා ගාවට ඇවිල්ලා කියනවා අම්මේ තාත්තගේ මේ හැම එහෙම කියන්න හදද්දිම දේවිකා ඉම්ලිට කතා කරන්න දෙන්නේ නැහැ ඇය යනවා මෙතනින් ඉම්ලි වතුර වේදරවයි මේත් එකයි එතනින් තියලා පහු එනවා කෑරිගේ පැත්තට ඇය ඇවිල්ලා කෑරිව හැරවෙනවා ඉම්ල කියනවා කෑරි නැගිටින්න පොතේ අම්මෙන්න කිරි එක බොන්න හැබැයි කෑරි කියනවා මට බෑ කෑරි ඉම්ලගේ කොස දිහාට ඇඟිල්ල දෙකලා කියනවා මං මෙයාත් එක තරහයි ඉම්ල හනෝ මොකද ඇයි පොතේ කෑරි උත්තර දෙනවා මෙයා නිසානේ මගේ ඩෑඩ් ගියේ ගෙදරින් කෑරි හනෝ මම් අයියෝ යා මගේ ඩෑඩ් ගෙදරින් යන්න කිව්වේ මෙයා හරිම නරකයි ඉම්ල කියනවා කෑරි එහෙම දෙයක් නෑ පොතේ මෙහෙ වෙන්නේ මොනාද කියලා අපේ චෝටි මණික දන්නේ නෑනේ පුතේ මං ගෙඩට යන්න කිව්වේ ඔයාලා දෙන්නම වෙනුවෙන් මොකද මේ ලෝකෙ හැමතෙම වැඩියෙන් මං ගෙඩට තමයි ඔයාලා දෙන්නට ආදරේ කරන්නේ කැරි හනෝ දෙන්නට කැරි හනෝ මං
මංගෙඩට අපහු වෙනව නේද? ඉම්ල කියනවා, ඔව් පුතේ. කැරි අහනවා, එහෙනම් පින්කි ප්‍රොමිස් වෙන්න. ඉම්ල ඉතින් පොරොන්දු වෙනවා. පස්සේ අය කැරිට දෙනවා කිරි එක බොන්න කියලා. කිරි එක බෙලේ වුණාට පස්සේ කැරිවත් හිමිට නිදි කරවන්න තමයි ඉම්ල හදන්නේ. ඒ අතරේදී ගෙදර අනෙක් කට්ටියත් වයිඩ ටික ඉවර කළා නිදා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. කැරි බිපු කිරි වේදරුවත් අරගෙන ඉම්ල යන්න ලෑස්ති වෙනකොට ශිවානි එනවා ඉම්ල ගෙසරහට. ඇවිල්ලා අහනවා, ඉම්ල මං දන්නවා ඔයා සාමාන්‍යයෙන් හේතුවක් නැතුව කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා. ඒ නිසා මට දැනගන්න ඕනේ ඇයි ඔයා අතට ඒ විදිහට යන්න කියලා කිව්වේ. පොතේ මට තාමත් ඒක තේරෙන්නේ නැහැ. ඉම්ල කියනවා, අනේ නැන්දේ මට මේ වෙලාවේ කිසිම දෙයක් කියන්න බෑ. ඒ වෙනුවෙන් මට සමා වෙන්න. හැබැයි ඔයා එහෙම හරි තේරුම් ගත්ත එකට අනේ බොහොම ස්තුතියි. ඉතින් රාන ෆැමිලි එකේ කට්ටියම නිදාගත්තට පස්සේ ඉම්ල බලනවා හැමෝම දිහා. අයියා එතන තියෙන අඳවල් සේරම දිහා බැලුවාම ඉම්ලට පේනවා අඳවල් දෙකක් හිස් කියලා. මේ කියා කය ආකාශයයි කොහෙද ගිහිල්ලා තියෙන්නේ? ඔන්න ඒ වෙනකොට අනුවෙන්නේ මොනිට ෆේස් මාස්ක් එකක් දාගෙන එකපාරටම දරගවට කියා ආකාශය දෙන්න එනවා. ඇවිල්ලා අනුගෙන් අහනවා, මැඩම් අපි ඇතුළට එන්නද? අනු කියනවා, ෂෝ ෂෝ ඇතුළට එන්න. ඉතින් ඇතුළට ඇවිල්ලා කියා කතගග වගේ කතා කරනවා. ඒ වගේම අනුගේ අතත් මසාජ් කරනවා. අය කියනවා, අපි මේ ආවේ ඔයාට ඇත්තටම සුබ පතන්න. අනු ආන්ටි, සෝරි සෝරි අනු මැඩම්, කොන්ග්‍රැචුලේෂන්ස්. ඉතින් ආකාශය කෑ දෙන්නා අහනු අනුගෙන් ඇයට මීට වැඩිය හොඳ විදිහට සර්ව් කරන්න ඕනේ කොහොමද කියලා. කොහමාරේ අනු කියනවා, ඇත්තටම මට දැන් මේ ගෙවල් වලින් වැඩක් නැහැ. මට ඕන කරන්න මේ ගෙදර මේ ප්‍රොපර්ටිස් විකුණලා පිට රටකට යන්න. කොහමාරේ එහෙමින් සේරුවට ඉම්ල ඇවිදගෙන ඇවිල්ලා මෙයාලගේ කතා බහට හොංකන් දෙගෙන ඉන්නේ. අනු කියනවා, මේ ගෙදර විකුණ ගන්න හොඳ ක්ලයින්ට් කෙනෙක්ව හොයලා දුන්නොත් එහෙම ඔයාලටත් හොඳ කමිෂන් එකක් දෙන්න මට පුළුවන් වේවි. මේ කතාව අහගෙන ඉඳලා ඉම්ල ෂොක් වෙච්ච පාර ඇගේ අත වැදලා එතන තිබුණු මල් වාස එකක් බිමට වැටෙනවා. ඔන්න ඉතින් කියා ආකාශ් අනු කඩි මුඩි එලියට දුවගෙන එනවා. ඉම්ලට අකලා දුවගෙන යනවා. හැබැයි ඉතින් අනුත් ලේසියෙන් නවතින්නේ අනුත් දුවගෙන එනවා. ඉම්ලයාගේ කොස අතල්ලගෙන ඉන්න නිසා ටිකක් අමාරු වෙනවා ඉන්නේ. ඇයට වේගෙන් ඇවිදගෙන යන්නත් බෑ. පිටිපස බල බල තමයි ඇවිදගෙන යන්නේ. කොමාරි එකපාරට මෙහෙම ඇවිදගෙන යනකොට ඉම්ලි වැටෙන්න යනවා. හැබැයි ඉම්ලගේ වෙලාවට කෙනෙක් ඇවිල්ලා ඇයව අල්ලගන්නවා. එතකොට මේ ඇවිල්ලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි අතරවා. ඩොබා ෂේක් කෙනෙක් දෙට තමයි මේ අතරව ලෑස්ති වෙලා වෙත්තේන්නේ. ඉතින් ඉම්ලි අතරවයි දෙන්නට දෙන්න දෙහා ටික වෙලාවක් බලාගෙන ඉන්නවා. කොමාරි වෙලාවේ දෙම්ලි මතක් කරගනවා ඇගේ ප්ලෑන් එක මුනේ මොකක්ද කියලා. අතරවා එලියට දාපු දවසෙම ඉම්ලි එලියට ගෙහෙලා හිමිට අතරවව මොන ගහලා තේනවා. ඇය මුලින්ම අතරවට තෑන්ක්ස් කරනවා ඇය කියපු දේ අහලා. ඒ විදිහට ගෙන් එලියට බහලා ආපු එකට ඒකේ පොද තේරුම් ගත්ත එකට අතරවට තෑන්ක්ස් කියනවා. අය බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.